රජයපත්තෙන් මතයක් ඇවිල්ල තියෙනවා 19 වෙනි සංශෝධනය හරහා රට පාලනය කරන්න අමාරුයි. එම නිසා රජය මේක විරස් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. දවසක් විවාද කළා තමයි සියලු දෙනාම ඒකට ඡන්ද දුන්නේ. කිසිම කෙනෙක් විරුද්ධව ඡන්ද දුන්නේ නැහැ. කලින් තිබුණු ආණ්ඩුව ගෙනාවා 18 වෙනි සංශෝධනය. 18 වෙනි සංශෝධනය යටතේ කවුරු හරි පත් කෙරුවාම ජනාධිපතිතුමා නම් කෙරුවාම ඒක කාටවත් විරස් කරන්න බෑ. ඉතින් අපි 19 වෙනි සංශෝධනය ගෙනාවේ මේක විරස් කරන්න. ඒ තුලින් සම්බරතාවයක් රටේ ඇති වුණා. අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් වලින් මේ ආයතන බේර ගන්න සිද්ධ වුණා. ඉතින් දැන් ආණ්ඩුවෙන් කියනවා මේක අවහිරයක් කියලා. අපිට කියන්න තියෙන්නේ අපි රජයත් එක්ක සාකච්ඡා කරන්න සූදානම් මොනවද වෙනස් කරන්න ඕන කියලා. 19 වෙනි සංශෝධනයෙන් දේශපාලන පත්වීම පමණක් නෙවෙයි මේ හැම පත්වීමක්ම මෙන්න මෙවැනි ක්‍රියාදාමයකින් තේරුවා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා තෝරන්නේ ඒකේ අවසාන තේරීම තියෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ. එතෙන්ට යවලා එතන අනුමැතිය ගන්න ඕනේ. එතන ඉන්නේ ස්වාධීන පුද්ගලයින්. ඒ ක්‍රමවේදය හරියට කරලා නැත්නම් ඒගොල්ලන්ට පුළුවන් අයින් කළා. ඒක තමයි අපි 19 වෙනි සංශෝධනයෙන් ප්‍රතිෂ්ඨාපනය කරේ. ඒ වගේම අධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රමිෂකාරවරයා දක්වා ඒක තමයි අපි කරේ. මේ වෙනමිට ස්වාධීන කොමිෂන් සභාව ගැන යම් කතාබහක් ඇති වෙලා තියෙනවා. ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව හරහා පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණයේ පසුගියදා පැවැත්වුවේ. මේ ජනාධිපතිවරණය සම්බන්ධ කාරණාවලදී එම ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ප්‍රකාශ කරලා තියෙන කාරණා බරපතල කාරණාවක් එතුමා ප්‍රකාශ කරලා දිනවා. විවිධ මාධ්‍ය අපෙන් ප්‍රශ්න කරා මේ ගැන. ඒ නිසා විවස්ථාදායක සභාවෙන් මේ ගැන විමසීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද්ද ගන්න ක්‍රියාමාර්ගයේ මහාචාර්ය හූල් මහතා කරලාද ප්‍රකාශ සම්බන්ධයෙන්. ඒ වගේම ඒ ගැන ඇත්තටම පරීක්ෂණයක් අවශ්‍ය වෙනවා. මොකද මහාචාර්ය හෝල් මහතා කරන ප්‍රකාශ බරපතලයි. විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ්කාරීවසම් මහතාද අදහස් දැක්වුවා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එන බ්‍රහස්පතින්දා රැස් වෙනවා. රැස් වෙලා අපි සියලුම දෙනා සාකච්ඡා කරලා පොදු එකඟතාවයක් මත විපක්ෂ නායක ධුරය පමණක් නෙමෙයි අනිකුත් සියලුම දේවල් සම්බන්ධ අපි තීරණයක් ගන්න බලාපොරොත්තු වෙනවා.